දැන් ලංකාවේ ඉන්න සියලුම නායකයෝ බහුත් සමස්තයක් බුද්ධඝම පාවිච්චි කරනවා. බුද්ධඝම පාවිච්චි කරනවා මිසක් ඒ තියෙන පිළිතුර මේ රටට දෙන්නේ නැහැ. මේ රටට දෙන්නේ නැහැ. ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය ලබන මේ රටේ උසස් අධ්‍යාපන ආයතනයක් එක්ක පහුගිය සතියේ මම මගේ වැඩසටහනක් පවත්වනකොට මම ඕන්ගෙන් ඇහුවා ඔබ ඉංග්‍රීසි ඉගෙන ගන්න යයි. ලංකාවේ ඉන්න මිනිස්සු ඉංග්‍රීසි ඉගෙන ගන්න යයි. දැන් මාළු අල්ලන්නේ ඉංග්‍රීසියෙන්ද? කුඹුරු කොටන්නේ ඉංග්‍රීසියෙන්ද? කෘෂිකර්මාන්තය කොටනගෙන ඉංග්‍රීසියෙන්ද? මේ වගේ ප්‍රශ්න කරලා මම ඇහුවේ මොකටද ඉංග්‍රීසි ඉගෙන ගන්නේ? මම කියන්නේ ඉංග්‍රීසි ඉගෙන ගන්න එපා කියන එක නෙමෙයි. ඇයි? ජර්මනිය ලෝකෙ දිනන්නේ ජර්මන් භාෂාවත් එක්ක. ඉතාලිය, ප්‍රංශේ, ජපානේ මේ සියලුම රටවල් තමගේ භාෂාවත් එක්ක තමයි ලෝකෙ දිනන්නේ. ලංකාව සිංහල භාෂාවත් එක්ක දිනන්න පුළුවන් රටක්. හැබැයි ඉතා බරපතල විදිහට මානසිකව වැරදි තැනක අපි ගිහිල්ලා තියෙනවා. ඉංග්‍රීසි භාෂාවට ලොකු තැනක් දීලා සිංහල භාෂාව දෙවෙනි තැනට දාපු මානසිකත්වය අපේ රටේ, මේක සිංගප්පූරුවට අදාළ වෙන්න පුළුවන් ඉංග්‍රීසි පළවෙනි භාෂාවට ගේන එක. ලංකාවට අදාළ නැහැ. ලංකාවේ මිනිස්සු ඉංග්‍රීසි ඉගෙන ගත යුත්තේ සිංහලකම ගැන ලෝකෙට කියන්න විතරයි. ජාත්‍යන්තර සම්බන්ධකම් ඇති කරගන්න ඒ විශේෂ හැකියාවල් තියෙන, දැනුම තියෙන ප්‍රවීණයෝ, පරිපාලන ශාස්ත්‍රයේ මේ භාෂා ඉගෙනගෙන ඒ දේවල් කරයි. සමස්ත ශ්‍රී ලාංකිකයාට ඉංග්‍රීසි අවශ්‍ය නම් එහි ප්‍රධාන අරමුණක් විය යුතුයි සිංහලකම ගැන, සිංහල භාෂාව ගැන, ලංකාව ගැන ලෝකෙට කියන්න. ලංකාව තමයි ලෝකෙ පන්සල. නමුත් මේ වාසිය අපි තාම රට අරගෙන නැහැ. මේ රට අරගෙන නැහැ. මේක මගේ පෞද්ගලික අදහස. අර ඉංග්‍රීසි භාෂාව ගැන කියපු කතාවට නම් මම පෞද්ගලිකව එකඟ වෙන්නේ නැහැ. ඒකට හේතුව අපේ සංස්කෘතියේ තියෙන සියලු සාරවත් දේවල් ඇත්ත වශයෙන්ම හරියට ගවේෂණ කළේ, පර්යේෂණ කළේ ඉංග්‍රීසි යාතිකයෝ ඉංග්‍රීසි භාෂාවෙන් ඒවා ලියලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි, බුද්ධාගම ගැන වුණත් ගැඹුරට කියවන්න පුළුවන් ඉංග්‍රීසි භාෂාව. ඒතොර සිංහල භාෂාවෙන් මේවා කරන්න ගිහිල්ලා තමයි අද අපිට මේ සේරම විපත්ති සිද්ධ වෙලා තියෙන්නේ. Thank you.